සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මිතාති ද්වීපතේ ඔබේ හදවතට නිවසරෙන්නේ භාග්‍යවන්ත දවසක ගබ්‍රියෙල් දේවදූතයා දේව අම්මට ගහම් වීරව මංගලම් කියපු දවස අද අපි සමරනවා අද මාර්තු මාසේ 25 දෙසැම්බර් මාසේ 25 වෙනකොට මාස 9යි ජේසු ඉපදෙන මංගල්‍ය ඉතින් ජේසුව පිළිසිඳ ගැනීමේ මංගල්‍ය ඒ මංගලම් කීමේ මංගල්‍ය ඉතින් දේව අම්මා යස් කියලා කිව්වේ මුළු මිනිස් සංහතියම දයාබර මෑණියන් වෙන්නට ජේසුගේ විතරක් නෙමෙයි මුළු මිනිස් සංහතියම දයාබර මෑණියන් වෙන්නට ඇය එසේ කීම තුල මම ශ්‍රී නතර ඇයට තීරුණ ගාබ්‍රියෙල් දේවදූතයා කියද්දී ඔබ ශ්‍රී නතර ආශිර්වාද ලද්දිය ඉතින් මෙන්න මේ කීම තුල ඇයට දැනෙච්ච දැනීමත් එක්ක ඇය එසේ කීම විතරක් නෙමෙයි ජේසුත් එක්ක කුරුසේ අවසාන මොහොත වෙනකන් ජීවිතේ උච්ච අවස්ථාව වෙනකන් ඒ කුරුසෙන් බාලා දීපු ශාරීරියේ තමුන්ගේ අම්මා කෙනෙක් හැටියට ඒ දෝතර ලැබෙන මොහොත වෙනකන් අම්මා නිර්භීතව ජීවිතයට මුහුණ දුන්න තැනැත්තිය. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේ ගැලවීමේ කාර්යයට එසේ කියන්නට අපේ ජීවිතයේ නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් අපිට ස්වාමින් වහන්සේගේ පණිවිඩය කියන එක අපිට ඇහෙනවා. උන්වහන්සේ අපිට සවන් දෙන්න කියලා බොහෝ කරුණු කාරණා කියනවා. ඔය අතරතුරේදී අපි මොනතරම් ඇත්තටම මේක දෙවියන්ගේ වචනය කියන එක අපිට දැනෙනවද? ඒ වචනය තුල අපි මොනතරම් එසේය කියලා කියනවද? මෙන්න මේ අත්දැකීමට අපි ඇත්තටම මංගලම් කීමේ අත්දැකීමට අපි ඇත්තටම ඇතුළු වුණොතින් අපි ඉගෙන ගන්න දේ තමයි එහෙමනම් ස්වාමින් වහන්සේගේ අනාවරණය තුළ සෑම සිල් දෙය හරි ලස්සනට අනාවරණය වෙනවා. ඉතින් ඒ අනාවරණය වීමට අපිට අවනත වෙන්නට ශක්තිය ස්වාමින් වහන්සේ දේව තාත්තා දෙනවා. ඉතින් එහෙමනම් අපි ජීවිතේ බොහෝ අවස්ථාවල් වලදී ස්වාමින් වහන්සේට ටියුන් වෙලා හිටියනම් එසේ කියලා කියන්නට හරි පහසු වෙනවා. දෙවියන්ගේ කාර්යය එහෙනම් අපි ඉදිරියේ තියාගෙන මේ ගමන යමු. දේව අම්මගෙන් ශක්තිය ඉල්ලමු. එහෙනම් ශ්‍රී නතරින් භාග්‍යවන්ත වූ තැනැත්තියගෙන් ආමෙන්.